සුබෝදෑසනක් ඔබ සියලු දෙනාට Assemblies of God මහනුවර දේවස්ථානයේ ඔබ සැබෑම සාදරයෙන් පිළිගන්නවා මේ උදෑසන කාලයේදී අන්තර්ජාලය හරහා අප සමග එක් වී සිටින සෑම දෙනාම යේසු වහන්සේගේ නාමයෙන් අපි සුබ පතනවා අපි යාඥා කරමු උන්වහන්සේගේ ගේ නාමයේ උන්වහන්සේගේ අභිමුඛය මේ දේව මෙහි පුරා ප්‍රතිබිම්බිත වුණේ කියා අපි සෑම දෙනාම හිසනම අපි යාඥා කරමු ශුද්ධ වූ ස්වාමීන් අපි යාඥා කරන උදෑසන කාලයේදී ඔබ වහන්සේගේ අභිමුඛය අප මැදදී තිබෙන්න ඕනේ කියලා අන්තර්ජාලයේ ස්වාමීන් හරහා අප සමග එක් වී සිටින සෑම දෙනාම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න උන්ගේ හදවත් ස්වාමිනී වෙනස් වන පිණිස උන්ගේ හදවත් විවෘත වන පිණිස අධ්‍යාද ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛයෙන් උන්ගේ හදවත් වෙනස් වන පිණිස ඔබ වහන්සේ උන් තුළ ක්‍රියා කරන්න ඕනේ කියලා ශුද්ධාත්මයෙන් අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ සියලු දේ ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් හැලෙලූයා උදෑසන කාලේ අපි දේව වචනය කියනවා නිල් තන ගොදුරු බිමේ මා ලගින්නට සලස්වා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේයයි කියා අපි කියන්නට යනවා අද හිල්ලෙන් ප්‍රකාශ කරන්නට යනවා ස්වාමිනි ඔබ සිටින කලමට කිසිවක් හිඟවන්නේ නැහැයි කියා සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනි සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනි සලසන් බලා රාජාලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනි නිල් තන ගොදුරු බිමේ මා ඉන්නට සලසන් බලා රාජාලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනි සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනි සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනි පියාපත් යට මා සංගවලා අනතුරු නොවනාසේ රැකගෙන රාජාලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනි පියාපතක මා සංගවලා අනතුරු නොවනාසේ රැකගෙන රාජාලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනි යෙහෝවා යහිරේ යෙහෝවා යහිරේ යෙහෝවා යහිරේ යෙහෝවා යහිරේ සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනි සියලු දේ සපයන සියලු දේ මට දෙන
දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනි යෙහෝවා යහිරේ යෙහෝවා යහිරේ යෙහෝවා යහිරේ යෙහෝවා යහිරේ යෙහෝවා යහිරේ යෙහෝවා ස්තුති සමිඳුනි ඔබ වහන්සේ යහෝවා යහිරේව ස්වාමීන් අපගේ ජීවිතයේ වැඩ සිටින නිසා හලෙලූයා ස්තුති වේවා සමිඳුනි හලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා පියාණනි හලෙලූයා ස්වාමිනේ ස්තුති වේවා මහිමේ වේවා ස්වාමිනි ඔබ නම දින්නට ආවෙමි සමිදේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා බැසසුම් ගී ඔබ වෙත පුදරෙමි මා ගැලවුම් කරු ඔබම නිසා හද පිරි සතුටින් පසසමි මම දැන් ඔබ මාගේ දෙවිඳු නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදිමි මා දෙව් සමිඳා විශ්වයේ මැවුම් කරුවාදෙනි ඔබටයි මේ ස්තුති ගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි විශ්වයේ මැවුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුති ගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි අහසේ තරු දෙස බැලුවේ මීමා කෙතරම් පුදුමද ඒවා කඳු ශිඛරයන් මානෙත ගැටුණා ඔබ බල මහිමය දුටුවා ගීදෙන කුරුලන් සුවදැති පොඩි මල් මැවිල්ලේ අරුමය පෑවා ඒ සැමට වඩා මහපුදුම ලෙසින් දෙවිඳේ ඔබ මාමැව්වා විශ්වයේ මැවුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුති ගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි
විශ්වයේමැවුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුතිගි පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි විශ්වයේමැවුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුතිගි පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි වඳිනෙම් ඔබතුම බැතිනි වඳිනෙම් ඔබතුම බැතිනි හාලෙලූයා ස්තුති වේවා පියාණනි උදෑසන කාලයේ ස්වභාවයෙන් ස්තුති අපගේ নমස්කාර මැද වැඩවසන්නා වූ දෙවිඳුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් විශ්වාස කරන මේ নমස්කාර කාලය ඔබට ආශිර්වාදයක් වුණා කියලා. අද මේ සතියේත් ඒ වගේම ඊළඟ සතිය අතරෙත් ඔබට ගීතාවලිය 23න් දේශනා මාලාවක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙවැනි කාලයක මම විශ්වාස කරනවා මේ ගීතාවලිය ඔබට ගොඩාක් ඔබට සේවය කරයි කියන එකයි මගේ විශ්වාසය. මේ ගෙදර අපි ඉර වෙලා ඉන්න කාලෙදී අපිට මේ අනාගතය ගැන ස්ථීරයක් ස්ථීරත්වයක් නැති කාලෙක මේ ගීතාවලය ස්ථීරත්වයක් ගැන අපට කතා කරනවා. අපි ගත්තොත් මේ අවුරුදු ගානක් අවුරුදු දහස් ගානක් අපි අරගෙන බැලුවොත් මිනිස්යන් අමාරුකම් වලට මෝන දෙනකොට මිනිස්යන්ට දරා ගන්න බැරි ප්‍රශ්න වලට මෝන දෙනකොට ගීතාවලිය 23 ඔවුන්ට සුවයක් වෙලා තිබෙනවා. ගීතාවලිය 23 ඔවුන්ට ශක්තියක් වෙලා තිබෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේක මේ වෙලාවට ඔබින මේ ගීතාවලිය ඔබටත් ඒ විදියටම ඔබගේ ඇතුලේ ඉරවෙන්න ඉන්න මේ කාලෙදි ඔබට සේවය කරයි කියලා මම විශ්වාස කරනවා. බලාපොරොත්තුවක් නැති ජීවිතයට මේ ගීතාවලියෙන් බලාපොරොත්තුවක් එයි කියලා මම විශ්වාස කරනවා. ගොඩාක් දුරට මේ ගීතාවලිය අපි කියවන්නේ මලගෙවල්වල. නමුත් මම ඔබට කියන්න කැමති ගීතාවලිය 23 මරණය ගැන නෙමෙයි කතා කරන්නේ. ගීතාවලිය 23 ජීවණය ගැන තමයි කතා කරන්නේ. අපි මේ වෙලාවේ විශේෂයෙන්ම ගීතාවලිය 23 කියවමින් යාඥා කරලා දේශනාවට ඇතුල් වෙමු. ස්වාමින් වහන්සේ මාගේ එඬේරයි. මට හිඟයක් නොවන්නේ. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලඟින්නට සලස්වනසේක. නිශ්වල වූ දියාසලින් මා ගෙන යනසේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරනසේක. සුවකයේ නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යනසේක. එසේය මරණේ සෙවනේ මෙටියාවද මැදී යන්නෙමි. නමුත් කිසි උපද්රවයකට බය නොවන්නෙමි. මක් නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැරෑටියෙන් මට සැනසිල්ල ලැබේ. මාගේ සතුරන් ඉදිරියේ ඔබ මට කෑම මේසයක් පිළියෙල කරනසේක. මාගේ හිස තෙලින් ආලේප කරනසේක. මාගේ කුසලානත් උතුරායයි. එබැවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මානුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයේ වාසය කරන්නෙමි. අපි දකිනවා ගීතාවලිය 23 තද්ද එහෙම නැත්නම් දැඩි කිතුණු ස්ථීරත්වයක් ගැන කතා කරනවා. මම දන්නේ නැහැ ඔබගේ ජීවිතය ගැන. නමුත් මගේ ජීවිතේ මම අරගෙන බැලුවොත් මගේ ස්ථීරත්වය ඇත්තටම උඩට පල්ලයට යනවා හැම අවස්ථාවකදීම. මගේ ජීවිතේ ජයග්‍රහණවලට මම ලැබෙනකොට මගේ ස්ථීරත්වය උඩට යනවා. ඒ වගේම මම පරාජයට මුහුණ දෙනකොට මගේ ස්ථීරත්වය පල්ලයට එන එක මට දකින්න පුළුවන්. නමුත් මෙතන අපි දකින්නේ වෙනස් නොවන කිතුණු ස්ථීරත්වයක් ගැන තමයි මේ ගීතාවලිය අපිට දකින්න පුළුවන්. ඉතින් අපි දකිනවා මේ ස්ථීරත්වය මේ ගීතාවලිය පමණක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනේ සම්පූර්ණයෙන්ම මෙවැනි තැඩි ස්ථීරත්වයක් ගැන කතා කරන එක අපිට දකින්න පුළුවන්. එහෙමනම් අපිත් මේ වගේ වෙනස් නොවන දැඩි කිතුණු
විශ්වාසයක් එහෙම නැත්නම් ස්ථීරත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද කියලා තමයි අපි අදත් ඒ වගේම ඊළඟ සති තුනෙත් අපි බලන්න යන්නේ. අපි එකට මේ කිතුණු ස්ථීරත්වයේ වර්ධනයේ වෙන්ට යනවා මේ සති අතර තුල. අපි කොහොමද ඒක කරන්නේ කියලා ඔබ අහන්න පුළුවන්. මම ඔබට කියන්න කැමති මේ ගීතාවල විශේෂණ ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ වෙලා තිබෙන ගීතිකාවක්. ඉතින් අපි ඒකේ ඒක නිර්මාණ වෙලා තියෙන විදිය අපි බලන්න යනවා. ඒක බලන්න ඉස්සෙල්ලා මම ඔබට කියන්න කැමති මෙතන තිබෙනවා දාවිත්තුමා ප්‍රකාශ කරන ප්‍රකාශන හතරක් තිබෙනවා. ඒ ප්‍රකාශන හතර අපි අරගෙන අපි ඒ ප්‍රකාශන හතරෙන් හතර අරගෙන අපි ඒකෙන් ප්‍රශ්න තුනක් අසන්නට යනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තමයි ක්‍රිස්තියානි ස්ත්‍රීත්වය කුමක්ද කියන ප්‍රශ්නේ අපි අහන්න යනවා. ඊට පස්සේ අපි අහන්න යනවා ඇයි අපට මේ ක්‍රිස්තියානි ස්ත්‍රීත්වය අවශ්‍ය? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්න යන්නේ කොහොමද මේ ක්‍රිස්තියානි ස්ථිරත්වය අපි ගොඩනගා ගන්න කියලා තමයි අපි බලන්න යන්නේ. ඉතින් අද දවසේ අපි බලන්න යනවා පළවෙනි පදයේ ඉඳලා තුන්වෙනි පදයේ පළවෙනි කොටස වෙනකන් අපි බලන්න යනවා. ඒක තමයි මම හිතන්නේ මේ ගීතාවලියේ හරියට වෙන් කරන්න පුළුවන් තැන තමයි ඒක. එතනින් වෙන් කරලා මේ පළවෙනි කොටස විතරක් අපි බලමු. එතන කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මාගේ ඉන්දේරාය මට හිඟයක් නොවන්නේ. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්නට සලස්වන සේක. නිෂ්වල දිය අසලින් මා ගෙන යන සේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක කියා එතන අපිට කතා කරලා තිබෙනවා. ඉතින් අපි අද බලන්න යනවා මොකද්ද කොහොමද අපි මේ ස්ථානෙට එන්නේ කියලා. අපි දකිනවා පළවෙනි ප්‍රකාශය දාවිත්තුමාගේ ප්‍රකාශය අපි වරන් බැලුවොත් ඔහු කරන පළවෙනි ප්‍රකාශය තමයි දෙවියන් වහන්සේ මාගේ ඉඳේරාය මට හිඟයක් නොවන්නේය. ඒකයි ඔහුගේ පළවෙනි ප්‍රකාශනය. දෙවියන් වහන්සේ මාගේ ඉඳේරාය මට හිඟයක් නොවන්නේය. එමනම් මේ ක්‍රිස්තියානි එම නැත්නම් කිතුණු මේ ස්ථීරත්වය අපි මේ වචනවලින් අපි දකින කිතුණු ස්ථිරත්වය කුමක්ද? අපි මෙතන ඇත්තටම අපි බැලුවොත් අද අපේ ස්ථිරත්වය ගැන අපි ආරම්භ බැලුවොත් එහෙම නැත්නම් අද කිතුණු ස්ථිරත්වය අරගෙන බැලුවොත් ඒකේ අන්ත දෙකක් තිබෙනවා. එක අන්තයක් තමයි අපි දකිනවා සමහරක් අය විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ ජීවිතේ කිසිම ප්‍රශ්නයක් එන්නේ යන්නේ නැහැ, කිසිම ලෙඩක් එන්නේ යන්නේ නැහැ, ඒගොල්ලන්ට ඔක්කොම ආශිර්වාද ලැබෙන්න යනවා කියන එක තමයි ඒගොල්ලන්ගේ විශ්වාසය. ඒ වගේ විශ්වාස කරන අය පළවෙනි ප්‍රශ්නයක් උන්ගේ ජීවිතයට ආපු වෙලාවේදී උන්ගේ ඇදහිල්ල කඩාගෙන වැටෙනවා. මේක එක අන්තයක්. තව අන්තයක් තියෙනවා. ඒ අන්තයේ තියෙන්නේ ඒගොල්ලන් විශ්වාස කරන්නේ නැහැ දෙවියන්. ඒගොල්ලන් කිතුණුවන් වුණාට ඒගොල්ලන් විශ්වාස කරන්නේ ඒගොල්ලන්ගේ තලන්තවල. ඒගොල්ලන් විශ්වාස කරන්නේ ඒගොල්ලන් මහන්සි වෙලා කරන වැඩ, ඒගොල්ලන්ගේ ව්‍යාපාරේ කරන්න පුළුවන්, ඒගොල්ලන්ගේ තියෙන හැකියාව, ඒ දේවල් වල විශ්වාස කරනවා පමණයි. නමුත් ඒගොල්ලන් දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේක තව අන්තයක්. මේ අන්ත දෙක අපිට තිබෙනවා. නමුත් අපි අද අහන ප්‍රශ්නය තමයි ඇත්තටම මේ අපි දෙවියන් වහන්සේගේ දරුවන් ඇටියට අපි මොන වගේ කිතුණු ස්ථීරත්වයක් අදා ගන්න ඕනේද කියලා අපි ඉල්ලනවා. ඉතින් අපිට මේකේ දාවිත්තුමා අපිට හිඟයක් දෙනවා. ਉਹ අපිට මාර්ගයක් පෙන්වනවා මොන වගේ ස්ථීරත්වයක්ද අපි අදා ගන්න ඕනේ කියලා. ਉਹ කියනවා මට හිඟයක් නොවන්නේ. මේයි කිතුණු ස්ථීරත්වය. අපිට හැම වෙලාවකම ඕනම අවස්ථාවකදී අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මට හිඟයක් නොවන්නේ. ඊට පස්සේ එයා තේරුම් කරනවා මොකක්ද එයා කියන්නේ. මට ඉංගයක් නොවන්නේ කියන එකෙන් අර්ථය මොනවාද? එයා කියනවා මෙතන එයා කොම දෙවියන් වහන්සේ එයාව පළවෙනි පදේ අපිට දකින්න පුළුවන්. එයා කියනවා දෙවනි පදේ විශේෂයෙන්ම නිල්ගෝදුරු බිංවල මාව ලගින්නට සලස්සනවා, නිෂ්වල දිය අසලින් මාව ගෙන යනවා. ඒ නිසායි මට කියන්න පුළුවන් මට ඉංගයක් නොවන්නේ කියලා. ඒ වගේ මගේ ආත්මය උන්වහන්සේ ප්‍රාණවත් කරනවා. ඒ නිසා මට කියන්න පුළුවන් මට ඉංගයක් නොවන්නේ කියලා. ඒක තමයි ඒ දාවිත්තුමා මෙතන අපිට පෑදලි කරනවා. මට ඉංගයක් නොවන්නේ කියන්නේ මට දෙවියන් වහන්සේ මේ දේවල් කරන නිසා, මගේ ඒන්ඩේරයා මේ දේවල් කරන නිසා. දැන් මේක මේ දේ අපි පොඩ්ඩක් බලනකොට මගේ ඔළුවට එන පින්තූරේ එහෙම නැත්නම් මගේ ඔළුවට එන එක වචනයක් තිබෙනවා. ඒ වචනේ තමයි තෘප්තිය. තෘප්තිය පොඩ්ඩක් හිතලා බලන්න මොනවාද මෙතන දාවිත්තුමා කතා කරන්නේ. මට ඉංගයක් නොවන්නේ කියන්නේ කියලා ඔහු කියන්නේ තෘප්තියක් ගැන ඔහු කතා කරනවා.
ඉතින් මේ තෘප්තිය අපට අරි වැදගත් කිතුනුවන් ඇටියට. අපි තෘප්තිමත්දාද? අපි මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන මේ කාලෙදී අප තුළ තෘප්තියක් තිබෙනවාද? ඒ දාවිත්තුමාට තිබිච්ච ඒ තෘප්තිය අප තුළ තිබෙනවාද කියන ප්‍රශ්නය අපි අහන්න අවශ්‍යයි. ඉතින් එයාගේ තෘප්තියට හේතුව තමයි දෙවියන් වහන්සේ එයාගේ එඬේරා නිසා තමයි එයාට මෙවැනි තෘප්තියක් තිබෙන්නේ. එයා දන්නවා එයාට හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේ එඬේරා කියනකොට අපි දන්නවා අද්දකීම් තියෙන එඬේරේ දන්න දෙයක් තමයි හේතු හතරක් තිබෙනවා. ඇත්තටම මේ ඒ බැටලුවන් රැට නිින්දයන් නැති හේතු හතරක් තිබෙනවා. ඉතින් මේ හේතු හතර ඇත්තටම අද්දකීම් තියෙන එඬේරේ ඒව අඳුනාගෙන ඒ හේතු අතර ඇත්තටම එයා ඉවත් කරන්න බලනවා. එතකොට ඒ විතර තමයි ඒ එඬේ ඒ බැටලුවන්ට රැට නිින්ද යන්නේ. ඉතින් පළවෙනි හේතුව රැට නිින්ද යන්නේ නැති පළවෙනි හේතුව තමයි බය, බිය. ඒ බිය කියනකොට අපි දකිනවා ඒ බැටලුවන්ව ස්ථානයකට ගෙනිච්චයින් පස්සේ ඒ ගෙනිච්ච ස්ථානයේදී ඒ බැටලුවන්ට බියක් තිබෙනවා නම් රැට ඒ කැලෑ සත්තුන් ඇවිල්ලා උන්ට පාර දෙයි, උන්ව මරයි කියන බය ඔවුන් තුළට ආවොත් ඔවුන්ට බෑ රෑට ඒ රාත්‍රියේ නිදා ගන්න. ඔවුන් ඒ රෑ මුළු රෑම ඔවුන් ඇරිලා ඉන්නවා. දෙවැනි හේතුව තමයි මේ බැටලුවන්ට රෑට නිදා ගන්න බැරි දෙවැනි හේතුව තමයි මැස්සන්. ඒ ස්ථානේ මැස්සන් හිටියොත් ඒ මැස්සන් ඔවුන්ගේ මූණට වහනකොට ඔබ දැකලා ඇති බැටලුවන් ඔවුන්ගේ ඔළුව ඔවුන් වනවන ඉන්න එක ඔබට දකින්න පුළුවන්. ඒ වනව ඒ මැස්සන්ව එලවන්න ඔවුන් ඔළුව වනනකොට ඔවුන්ට නිින්ද යන්නේ නැහැ. ඉතින් රෑ තිස්සෙම ඒ නිසා ඔවුන් නිදා ගන්න නැතුව ඔවුන් ඉන්නවා. අන්තිම තුන්වෙනි කාරණාව තමයි රෑට නිින්ද යන්නේ නැති කාරණය තමයි ගට්ටණය. ඒ කියන්නේ කුඩා ස්ථානයක බැටලුවන් බොහෝ බැටලුවන් ගිහිල්ලා එක තැනකට දාපුවම ඔවුන් එකිනෙකව ගැටෙනවා. ඒ ගැටෙන වෙලාව ඔවුන්ට ඇත්තටම නිදා ගන්න බෑ රාත්‍රියේදී. හතරවෙනි කාරණය තමයි සහගතය. එහෙම නැත්නම් බඩගින්න. ඒ දවල් කාලෙදී ඔවුන්ට ලැබෙන්න ඕන කෑම ලැබුණ නැත්නම්, ඔවුන්ට වතුර ලැබුණ නැත්නම්, ඒ රාත්‍රියේ ඔවුන්ට බඩගින්න තිබුණා නම් ඔවුන්ට නිින්ද යන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ කාරණා හතර අරගෙන බලනකොට අපේ ජීවිතවලත් මේ කාරණා අපිටත් මේවා බලපාන කාරණා. අද අපි මේ ලොක්ඩවුන් කාලය බය කියන එක අපිව සම්පූර්ණයම පාලනය කරනවා. අපේ අනාගතය ගැන අපිට බයක් තිබෙනවා. අපේ ව්‍යාපාරය ගැන අපිට බයක් තිබෙනවා. අපේ රැකියාව ගැන අපිට බයක් තිබෙනවා. අපේ දරුවන්ගේ අනාගතය ගැන අපිට බයක් තිබෙනවා. හෙට දවසේ මම ජීවත් වෙයිද කියන බය මාතුල තිබෙනවා. මේ කොවිඩ් රෝගය මට එයිද? ආවොත් මමත් මැරෙයිද කියන බය, මරණ බය පවා අද අපතුලට ඇතුල් වෙලා තිබෙනවා. ඒක අපිව රැට නිින්ද යාමට ඉඩ දෙන්නේ නැති පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මම දකිනවා මේ මැස්සන් ඇවිල්ලා මූණට වහනකොට බැටලුව ඇවිල්ලා ඔළුව වනවන ඉන්නවා වගේම අපේ ජීවිතයේ තද ගෙවල් වල අපි ඉන්නකොට අපිවත් මේ අපිටත් මේ වෙනි කාරණාවල් වෙන්න පුළුවන්. අපිට තරහා යන, අපිට කේන්ති යන අපි දේවල් අපිට වෙන්න පුළුවන්. අපිට අපේ දේ කරගන්න බැරි නිසා දරුවන් ඇවිල්ලා කතා කරනකොට අපි හිතන්නේ නැති දේවල් වෙනකොට අපි ඒකට මූණ දෙන විදියත් ඒ විදියට තමයි. අපිත් ඔළුව වනවන ඉන්න අය වගේ ඉන්න පුළුවන්. තුන්වෙනි කාරණාව ඒ ඝට්ටණය කියලා කියනකොට සම්බන්ධතාවල තිබෙන ඝට්ටණය. අද නිවස්වල අපි ඉන්න අවස්ථාවේදී ඒ ස්වාමි පුරුෂයන් ඒගොල්ලන්ගේ භාර්යාවන් අතර ඝට්ටණ ඇති වෙනවා. සමහරක් වෙලාවට ඒ දෙමව්පියන් දරුවන් අතර ඝට්ටණ ඇති වෙනවා. නෑදෑයන් අතර ඝට්ටණ ඇති වෙනවා. ිතමිතුරන් අතර ඝට්ට මේ දේවල් මේ ඝට්ටණ ඇති වුණාම අපිට රාත්‍රී කාලයේදී මේක අපිට නිින්දට නොයන්න හේතුවක් වෙනවා. අන්තිම කාරණාව අපි ගැලුවා සහගතය කියන එක. සහගතය තියෙනකොට, බඩගින්න තියෙනකොට, අපේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැති තියෙනකොට අපිට ඒකත් නිින්ද යන්න නැති හේතුවක් වෙනවා. දාවිත්තුමා තෝරගත්තේ මේ හතරවෙනි හේතුව සහගතය. මේ බැටලුවන්ට නිින්ද යන්න නැති හේතුව තමයි ඔවුන්ට දවල් කාලෙදී ඔවුන්ට ලැබෙන්න ඕන කෑම ඒ ලැබුණ නැති වුණාම, වතුර ලැබුණ නැති වුණාම ඒක ඔවුන්ව රැට නිින්ද යාමට ඒක බාධාවක් වෙන්න යනවා. එහෙනම් තෘප්තිය කියන්නේ මොනවද? තෘප්තිය කියන්නේ ඇත්තටම මම තෘප්තියට අර්ථඝතනයක් දෙනවා නම් මම දෙන අර්ථඝතනය මේක තමයි. තෘප්තිය කියන්නේ මට තිබෙනවා මගේ කිතුණු විශ්වාසය, මාගේ එඬේරයා මට හිඟයක් තබන්නේ නැහැ, මගේ සියලු දේ උන්වහන්සේ සපයයි කියන ඒ ඇදහිල්ල තමයි තෘප්තිය කියලා අපි කියන්නේ. අපි තෘප්තිය කියලා කිතුණු තෘප්තිය කියලා කියන්නේ මාගේ එඬේරා මට හිඟයක් තබන්නේ නැහැ, මාගේ අවශ්‍යතා සියල්ල සපයයි කියන ඒ
විශ්වාසය, ඒ කිතුණු ස්ථීරකම තමයි අපි තෘප්තියක් ඇටියට අපි දකින්නේ. ඒක තමයි අපිට තෘප්තිය ගේන්නේ. අපි දන්නවා අපේ ජීවිතේ අපට එන්න පුළුවන්, අපිට බිය තිබෙන්න පුළුවන්, අපව ගැටණ ඇති වෙන්න පුළුවන්, අපිව කනස්සලට පත් කරන දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් මොනවා වුණත් අපිට බඩගින්න එන්න පුළුවන්. අද දවසේ මම දන්නවා මෙතන ඔබ සමහරක් අය කෑම් වේල තුන පවා උන්ට ලබා ගන්න බැරි අවස්ථාවක් ඇවිල්ලා තිබෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක් තුලින්ම මම ඔබට කියන්න කැමති, ඔබට විශ්වාසයක් තිබෙනවා නම් ඔබේ තුල මේ දැඩි මේ කිතුණු විශ්වාසය, මේ දැඩි කිතුණු විශ්වාසය, මේ ගීතාවලිය 23 කතා කරන මේ දැඩි කිතුණු විශ්වාසය මාගේ ස්වාමීන් වහන්සේ මාගේ එඬේරා මට හිඟයක් නොවන්නේය කියන එක ඔබට තිබෙනවා නම් ඔබට පුළුවන් ඕනම දෙයකට මුහුණ දෙන්න. ඉතින් ගීතාවලිය 23 අපිට මේ කිතුණු ඒ ස්ථීරකම, එහෙම නැත්නම් ඒ කිතුණු ස්ථීරකම කියන මාගේ දෙවියන් වහන්සේ මාගේ එඬේරා, ඒ නිසා මට ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන්, ඕනම දෙයකට, ඕනම වාතාවරණයකට මුහුණ දෙන්න මට පුළුවන් කියන එක තමයි ඒ තෘප්තිය ගැන තෘප්තියක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපිට තවත් ප්‍රශ්නයක් මෙතනින් මතුවෙනවා. මේ ප්‍රශ්නේ තමයි දාවිත්තුමාට කොහොමද මෙවැනි ස්ථිරත්වයක් තිබුණේ? ඊට පස්සේ මම අහන්න පුළුවන් දාවිත්තුමාට එවැනි ස්ථිරකමක් තියෙනවා නම් මට කොහොමද ඒ ස්ථිරකමම අදාගන්නේ කියලා. දාවිත්තුමාට මෙවැනි ස්ථිරකමක් ඇති වෙන්න හේතුව තමයි ඔහු දැනන් හිටියා ඔහුගේ දෙවියන් වහන්සේ කවුද කියලා. ඔහු දැනන් හිටියා ඔහුගේ දෙවියන් වහන්සේ කොච්චර බලවත්ද කියලා. ඔහු දන්නවා ඔහුගේ දෙවියන් වහන්සේ මෙතන කතා කරන මෙතන මාගේ දෙවියන් වහන්සේ මාගේ ඉඳිරා කියන දෙවියන් වහන්සේ කියන වචනයට ඊබ්‍රූ අර්ථය වචනය තමයි ඒ යහවේ කියන වචනය. යහවේ කියන වචනය මෝසස් ඒ ගිනි පැදුරු මැද යස් දෙවියන් වහන්සේ ඌට එලිදරව් වුණාම මෝසස් ආනවා දෙවියන් වහන්සේගෙන් ඔබගේ නම කුමක්ද කියලා. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ඌට එලිදරව් කරපු නම තමයි මම යහවේ කියන නම. යහවේ කියන නමේ අර්ථය තමයි මමයි දෙවියන් වහන්සේ, මමයි දෙවියන් වහන්සේ කියන එක. ඉතින් අපි දකිනවා ඒකෙන් එයා පෙන්නුම් කරනවා එයා තමයි දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ කවුද? මේ ලෝකේ වචන වලින් මේ ලෝකේ මවපු දෙවියන් වහන්සේ. අද දවසෙත් මේ ලෝකේ සම්පූර්ණයම පාලනය කරන දෙවියන් වහන්සේ. ඒ වහල් කමේ හිටපු ඒ ඊශ්‍රායෙල් වරුන්ව පුදුම ආස්කම් කරලා බලවත් ක්‍රියාවල් වලින් ඔවුන්ව අවල් කමෙන් එළියට ගෙන ආපු දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ තමයි ඔවුන්ට අහසෙන් කෑම දුන්න දෙවියන් වහන්සේ. ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරපු දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ ශක්තිමත්, මේ දෙවියන් වහන්සේ දක්ෂයි, මේ දෙවියන් වහන්සේ බලවත්. එයා තමයි ඒ යහවේ දෙවියන් වහන්සේ. ඒ වගේම මේ දෙවියන් වහන්සේ ශක්තිමත්, ඔව් දක්ෂයි, ඔව් බලවත් පමණක් නෙමෙයි, ඔව් ඇවිල්ලා දයාකම්පිතයි. ඒ දෙවියන් වහන්සේ දයාකම්පිතයි. ඒ වගේම ඔව් ආදරණීය දෙවියන් වහන්සේ කෙනෙක්. අපිට දකින්න පුළුවන් මේ යහවේ කියන එකේ තව අර්ථයක් තමයි උන්වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවත් එක්ක සම්බන්ධතාවයකට ආපු දෙවියන් වහන්සේ, ඔවුන්ත් එක්ක දිනපතා කතා කරපු දෙවියන් වහන්සේ, ඔවුන් එක්ක ඒ ගිවිසුමකට ඇවිත් ඒ සම්බන්ධතාවයක් ඇති කරගෙන ඔවුන් එක්ක ගමන් කරපු දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතා අතරට ඇවිත් ඒ යහපත් එඬේරා ඇටියට ඔවුන් සමග ඔවුන් අතර සිටිමින් ඔවුන් තුල ඔවුන්ව ගමනක් අරන් ගිය දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ තමයි දාවිත්තුමා විශ්වාස කරපු දෙවියන් වහන්සේ. ඒ නිසා තමයි දාවිත්තුමාට පෑදිලිව කියන්න පුළුවන් උනේ මාගේ දෙවියන් වහන්සේ මාගේ එඬේරා, ඒ නිසා මට හිඟයක් නොවන්නේ කියලා. ඉතින් ඔබටත් අද ඔබටත් මටත් දාවිත්තුමාට වඩා තව එළිදරව්වක් තියෙනවා. මේ දෙවියන් වහන්සේ කවුද කියලා අපිට තව එළිදරව්වක් තියෙනවා. අපිට ඒ එළිදරව්ව එන්නේ අලුත් ගිවිසුමේ. යොහාන් පොතේ 10 පරිච්ඡේදයේ 11 පදේ කියා තිබෙනවා. යේසුස් වහන්සේ කියනවා මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය කියලා තියෙනවා. යේසුස් වහන්සේ මෙතන කියනවා උන්වහන්සේ යහපත් එඬේරා, ඒ වගේම යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය කියලා තියෙනවා. අපිට දකින්න පුළුවන් යේසුස් වහන්සේ තමයි
යහපත් එඬේරයා. එදා දාවිත්තුමාට නැති එළිදරව්වක් අද ඔබටත් මටත් තිබෙනවා මේ එඬේරා කවුද කියන එක. එයා යහපත් එඬේරා. එයා මෙතන කියන්නේ ක්‍රියාපත් එඬේරා මොනවද කරන්නේ? එයාගේ ජීවිතේ පවා ඒ යහපත් එඬේරා දෙනවා අපිව අපිට අපිව ඇත්තටම අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන පිණිස. ඔබට දකින්න පුළුවන් මෙතන ඒ කියලා තියෙන විදියට යේසුස් වහන්සේ අපේ තිබිච්ච ලොකුම අවශ්‍යතාවය, එහෙම නැත්නම් අපිව අපිට තෘප්තියට ගේන්නේ නැති ලොකුම අවශ්‍යතාවය තමයි පාපය. එහෙම නැත්නම් පාපයෙන් අපි අද දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ ඔහුගේ ජීවිතය දීලා අපේ පාපයෙන් අපිව මුදව ගත්තා. අපිව නැවත වාරයක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරා. ඒ යහපත් එඬේරා උපරිම දේ අපිට දීලා ඉවරයි අපිව නැවත වාරයක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරන්න. ඒ යහපත් එඬේරාට පුළුවන් අපිව ඒ විදිහට සම්බන්ධ කරපු එඬේරාට පුළුවන් අපේ අනිත් අවශ්‍යතා සියල්ල සපයන්න. සබාවම කියන එක අහගන්න අද දවසේ මේ යේසුස් වහන්සේට අපි තේරුම් ගත්තොත් ඔහු තමයි මගේ යහපත් එඬේරා කියලා මටත් ඔබටත් අද පුළුවන් ඒ දාවිත් තුමාට තිබිච්ච ඒ කිතුණු ස්ථීරත්වය වෙනස් නොවන නොසලවෙන ඒ ස්ථීරත්වය ඔබටත් මටත් ඇති කරගන්න පුළුවන්. අපටත් කියන්න පුළුවන් දෙවියන් වහන්සේ මාගේ එඬේරාය මට හිඟයක් නොවන්නේය කියලා. ඒ අන්තිමට මම අහන්න කැමති අපට මෙම ස්ථීරත්වය ඇතුව සිටින්නේ කෙසේද? එහෙම නැත්නම් මේ ස්ථීරත්වය අපි කොහොමද ලබා ගන්නෙ කියන ප්‍රශ්නය අහනකොට මට ඔබට කියන්න පුළුවන් එක දෙයයි. එක බැටලුවෙක්ට එඬේරුන් දෙදෙනෙක් ඉන්න බෑ. එක බැටලුවෙක්ට එඬේරියන් දෙදෙනෙක් ඉන්න බෑ. එක එඬේරයයි ඉන්න පුළුවන්. අද ඔබගේ එඬේරා කවුද? අද ඔබගේ එඬේරා කවුද? ඔබගේ හදවත අපිට සෝදිසි කරන්න මේ කාලය ඉතාමත් වටිනවා. අපි මෙච්චර කල් ඒ දෙවියන් වහන්සේ අපිව එඬේරා කරගෙන තිබෙනවාද? එමත් නැත්නම් වෙනස් දේවල් වලට ඒ එඬේරකම අපි දීලා තිබෙනවාද? සමහරක් වෙලාවට අපේ රැකියාවට අපි ඒ එඬේරකම දීලා තිබෙන්න පුළුවන්. අපේ හැකියාවට ඒ එඬේරකම දීලා තිබෙන්න පුළුවන්. අපේ පවුලට අපි ඒ එඬේරකම දීලා තිබෙන්න පුළුවන්. අපේ සම්බන්ධතාවල් වලට අපි ඒ එඬේරකම දීලා තිබෙන්න පුළුවන්. අරිම පහසුයි කාටද ඒ එඬේරකම දීලා තියෙන්නේ කියන එක බලන්න. ඔබ බලන්න ඔබේ ජීවිතේ වැඩියෙන්ම වෙලාව දෙන දේ මොනවාද? ඔබ වැඩියෙන්ම සිතන දේ මොනවාද? ඒ දෙයට තමයි අපි ඒ එඬේරකම දීලා තිබෙන්නේ. ඉතින් මගේ හදවතේ දෙවියන් වහන්සේ ප්‍රථම ස්ථානේ නැත්තම් දෙවියන් වහන්සේ මගේ එඬේරා නොවේ. ඒ මගේ හදවතේ ප්‍රථම ස්ථානේ තියෙන දෙයට තමයි මම එඬේරත්වය දීලා තිබෙන්නේ. ඉතින් සබාව මේ දෙවියන් වහන්සේ අපිට හොඳ කාලයක් තිබිලා දීලා තිබෙනවා. නිවසේ ඉඳලා අපිට මෙනෙහි කරන්න, උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න, අපි අදවස සෝදිසි කරලා බලන්න. මම ඔබට කියනවා, ඔබට මම ධෛර්යමත් කරන මේ කාලෙදි ඔබේ හදවත සෝදිසි කරලා බලන්න. ඒ දෙවියන් වහන්සේට දෙන්න ඕන ස්ථානය තව කෙනෙකුට, එහෙම නැත්නම් තව දෙයකට ඔබ දීලා තිබෙනවා නම් නැවත වාරයක් ඔබ පසුතැවිලි වෙලා ඒ ස්ථානය නැවත දෙවියන් වහන්සේට දෙන්න. උන්වහන්සේව ඔබගේ එඬේරා කරගන්න. උන්වහන්සේට ප්‍රථම ස්ථානය දීලා තිබෙනවා නම් ඔබටත් පුළුවන් මේ ස්ථීරත්වය ඇතුව ජීවත් වෙන්න. ඒ ස්ථීරත්වය තමයි දෙවියන් වහන්සේ මාගේ එඬේරාය මට හිඟයක් නොවන්නේ. අපි ආඥා කරමු. පියාණනි, අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවස නිසා. ස්වාමිනේ, ඔබගේ වචනේ තාමත් අද ඔබට අපියට කතා කරා. ස්වාමිනේ, ඔබ අපේ එඬේරා නම් අපට හිඟයක් නොවන්නේ නැහැ. ස්වාමිනේ, අපි දන්නවා ස්වාමිනේ මෙවැනි කාලෙක ස්වාමිනේ බොහෝ ඉඟවල් තිබෙන කාලෙක ඔබ අපට කතා කරන්නේ ඔබ අපේ එඬේරා නම් අපට හිඟයක් නොවන්නේය කියා. ස්වාමිනේ, අපටත් උපකාර කරන්න දාවිත් තුමාගේ තිබිච්ච ඒ කිතුණු ස්ථීරත්වය, ඒ තෘප්තියට පැමිණෙන්න අපට උපකාර කරන්න කියලා මම යාඥා කරනවා. මෙවැනි කාලයක අපගේ හදවත් සෝදිසි කර බලමින් ස්වාමිනේ, ඒ ස්ථානවල අපි යම් අනිත් දේවල් වලට ඒ ප්‍රථම ස්ථානය දීලා තිබෙනවා නම් ඒ දේවල් ස්වාමිනේ පසුතැවිලි වීමෙන් ස්වාමිනේ නැවත ඔබට ඒ ප්‍රථම ස්ථානය දෙන්න අපට උපකාර කරන්න ස්වාමිනේ. මම ඒ වගේම යාඥා කරනවා විශේෂයෙන්ම ස්වාමිනේ අමාරු කම් වලින්, අමාරු අවස්ථා වලින්, අමාරු වාතාවරණ වලින් ගමන් කරන ඔබගේ දරුවන්ට ස්වාමිනේ ඔබේ යහපත් එඬේරේ ඔබ ස්වාමිනේ ඔබගේ ජීවිතය උන් වෙනුවෙන් පුද කරපු දෙවියන් වහන්සේ ඔබට පුළුවන් ස්වාමිනේ අනිත් සියල්ල ලබා දෙන්න. ස්වාමිනේ අනිත් සියල්ල ලබා දෙමින් උන්ව ආශිර්වාද කරන්න. මේ සියල්ල මම ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. ජෙසුස් පිටයි.